ඒ ලෙවල් වල ළමයින්ගේ ගමනට අදාළ ප්‍රස්ථාර හතරක් මේ අඳින්නේ. එකක් තමයි මේ වගේ. මේකේ මම මේ අක්ෂෙන් පෙන්වන්නේ කාලය සමග ළමයින්ගේ ඉන්න හොඳ මට්ටම. මේ උඩ මට්ටම මේ තියෙන. සේරම විෂයන් වල PO ද applied physics ද chemistry ද සේරම ගත්තම ඔය වගේ. මේ අවුරුදු දෙක අවසන් විභාගයට යන අවස්ථාව. කිසිම ළමයෙකුට ඔහොම කෙලිම ප්‍රස්ථාරයක් ගන්න බෑ. මේ වගේ ප්‍රස්ථාර ඔගොල්ලෝ හිතන්නේ කී දෙනෙකුට වගේ ඔය වගේ ප්‍රස්ථාර එවි කියලාද? මං හිතන්නේ දිස්ත්‍රික්කයකටම 10-15 දෙනෙකුට වඩා අයට මේ වගේ ප්‍රස්ථාර එන්නේ. නමුත් මේ වගේ ප්‍රස්ථාර එන්න ඕන කියලා බලාපොරොත්තු වෙන ගොඩක් ළමයි ඉන්නේ. ඒකේ මානසික වැටෙන. හරි? මේ වගේ ප්‍රස්ථාර 10-15 දෙනෙකුට වගේ තමයි දිස්ත්‍රික්කයකටම එන්නේ. ඒ කියන්නේ පොඩි විචලනය වීම විතරක් යමින් ඔහම හොඳ මට්ටමක දිගටම පවතින. ඊළඟට තව ප්‍රස්ථාරයක් තමයි මෙන්න මේ වගේ. මොන වගේ ප්‍රස්ථාරයක්? ඇත්තට හිතලා බලන්න. මං හිතන්නේ ළමයි 200කම වගේ ප්‍රස්ථාර ඔය වගේ. ළමයි 200කම වගේ ප්‍රස්ථාර ඔය වගේ ඉන්නේ. ඒ කියන්නේ මේ ඒ ලෙවල් වල අන්තිම මේ ලෙවල් මැද භාගයේ. මැද භාගයේදී වැටෙනවා. ඒක මේ වැටෙන්නේ කොහොමද කියන එක ටෙස්ට් වල ලකුණු වලින් උනත් ද ඔගොල්ලෝ මේ කාලේට ආසන්න නිසා දැන් සමහරුන් එක තේරෙන්න බැති. 200ක්ම උතනින් ළමයි. ඒවල මැද කාලයේදී ටෙස්ට් වල ලකුණු වලින් පාස්සලේ වාර විභාග වල ලකුණු වලින් යම් වැටීමක් වෙනවා. ඔක වෙන්නේ ඇත්තටම අර මුල කාලයේදී එහෙම පාඩම් කීපයනේ. මුල කාලයේදී පාඩම් කීපයක්නේ හැම විෂයකම කිරිලා තියෙන එකත් එක්ක මට්ටමකින් එක අමාරුනේ. නමුත් හැම විෂයකම පාඩම් ප්‍රමාණය වැඩි වීමත් එක්ක ළමයින්ට පොඩ්ඩක් ඒක දරා ගන්න අමාරු වෙනවා. නමුත් ඒක කාටත් පොදුවේ සාමාන්‍ය දෙයක් කියලා දකින්න කෙනා වැඩ කිරීම අතාරින්නේ මේ මහන්සිය දිගට තියාගෙන ආපහු එනවා. සාමාන්‍යයෙන් ඒ ලෙවල් මැද කාලෙදී මම මේ ළම ඉලක්ක කරගෙන උපදේශකුත් දෙන උගුණටත් මම උපදේශ දුන්න මතක ඇති. මේ සමේදී උපදේශයක් මම අනිවාර්යයෙන්ම දෙනවා. මොකද අවුරුදු ගාණක් තිස්සේ මම දැකලා තියෙනවා මෙහෙම දෙයක් වෙනවා. පාසලේ වාරි භාග වලනත් ළමයි කෑ ගහගෙන එනවා සර් කෙමිස්ට්‍රි වලට අච්චරයි ෆිසික්ස් වලට මෙච්චරයි. මාරුදිර මානසික වැඩ උපදෙස් එහෙම සෑහෙන ගන්නන කාලයක් මගේ මේ කාලෙදි. නමුත් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන කෙනා ළමයි 10ක් 15ක් කර ගොඩක් අයට පොදු දෙයක්. උත්සාහවන්ත වෙන කෙනා ඔහම යනවා. මගේ ලෙවල් වල ප්‍රස්ථාරෙත් මේ වගේ. මගේ ලෙවල් වල ප්‍රස්ථාරෙත් මේ වගේ. මුල කාලයේ ගත්තොත් මේ හරියදි වගේ. හොඳටම තිබිච්ච කාලේ මේ පාසලේ මුල්ම වාරි විභාගයේ ලකුණු 400 364ක් තිබ්බා. දෙවෙනි වාරි විභාගයේදී 329ක් 333ක් හරි තිබ්බා. සෙක්ෂන් එකේ ප්‍රථමය වුණා, මේකේ සෙක්ෂන් එකේ දෙවෙනිය වුණා. මේ හොඳටම තිබිච්ච හැබැයි මේ කාලේ තියෙන වාරි විභාගවල අහන්නේ පාඩමයි දෙකයි. පියර් ප්ලේට් ගත්තත් පාඩමෙන් දෙකෙන් අහන්නේ. මැද හරිය වෙනකොට මැත්ස් වල නම් ඇත්තටම හොඳ ස්ථාවර මට්ටමක හිටියා. මොකද කෙමිස්ට්‍රි හා ෆිසික්ස් වල වැටුණා. මේ මැද භාගයේදී කෙමිස්ට්‍රි පන්තියේ MCQ තියපු ටෙස්ට් එකේ 30-13යි. මම කියලත් ඇති ඔයගොල්ලන්ට කලින්. 1000ක් විතර ඉන්න පන්ති 20ට වඩා වැඩිපුර හරි ගියපු ළමයි 20ක් 200ක් විතර අත උස්සනකොට 30න් 15ට වැඩි අය අත උස්සන්න කිව්වොත් මට අත උස්සන්න බෑ. කෙමෙස් මගේ 30-13යි. හරියටම අගෝස්තු මාසේ 92 අගෝස්තු මාසේ මට දීපු පේපරෙත් මතකයි. 92 ආ කියන අපිට අවුරුද්දක් වැඩිමල් ළමයින්ට තිබිච්ච ඒ ලෙවල් කෙමිස්ට්‍රි පේපරේ සිකුරාද දවසක තිබ්බේ. ඊට පහුවෙන්දා සෙනසුරාදා අපේ කෙමිස්ට්‍රි ක්ලාස් එක එදා අපිට ලියන්න දුන්න ඔක්කොම නෙමෙයි. ඒ කාලේ බහුවරණ 60ක් තිබ්බා. 60න් 30ක් අපිට තියරි කව. ඒ 30 දුන්නා. මගේ 13යි හරිය. මම මේ කාලේදී වගේ තමයි ප්‍රින්සිපල්ට චැලෙන්ජ් කරේ. මේ චැලෙන්ජ් එක ගැන මම කලින් කියලා තියෙන මුල් දින දේශනාවේදී. එතකොට එතන ඉඳලා තවත් වැටුණා. උරුණ හිතන්න පුළුවන් මේ ගාන වුණාම අභියෝගිකුත් කරපු කෙනෙක් කොච්චර මානසික වැටේවිද කියලා. සතියක් විතර මට ඒ ලෙවල් එකම එපා වුණා. මුතාපහු නැගිට්ටා. ආයි වැඩ කරා. මහන්සි වුණා. හරි. මෙතනින් පස්සේ තමයි ශීඝ්‍ර ගමන පටන් ගත්තේ. හැබැයි මේකෙත් මේ අන්තිම හරිය ගත්තට පස්සේ අන්තිම මාස ටිකේ තමයි ෆිසික්ස් වල ගේම ගැහුවා.
हरी अंतिम मस तुनक वगे खाली तम बुद्ध मन तीरी वर खाली तिब्बेटे मैं वेलासन तीरी पंथि नेमेत्व अंतिम मस तुनक वगे खाली तम चुंबक श्रेष्ठ पाड़ में तीरी टीक पोत्तलिंग तनियम करगाते दोलन तरंग पदार्थे गुण इन पुष्टिकात प्रत्यासताव दुष्टाविता पाड़ टीक पोत्तलिंग तनियम मार कट्टक खाल करे वे खाली हरी कोट केमिस्ट्री मिथन स्थित मेहिमाव फिर अंतिम मस तुन मार्गे मग्य अंतिम मे मटमटाव कि पाड़ दिखा तुनक पमन स्कूल वार विभाग वलदी बलती टर्म टेस्ट के तेबीच लखनऊ गानट कुहमारी मग अंतिम उत्साह प्रतिपाल आप अणित प्रस्ता रे तमय मेक दिगट टिक 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 विचलने विवि नमुत समस्ते वरदने उत्साह महान शिविनो गेम में कथारी नमूत ए तमंगे उत्साह नियम प्रतिपले अंतिम मास टिके तमय लभे समहर लमयिन्नो उत्साह कर कर गियाट प्रतिपल नैति को तमंड तमंग वरदन अक्ने समहर कलक्रीम पत्ला अंतिम मस टिकाव गेम में कथ अरी ट्रैकन ट्रैकन इकम मट्टे उड़टे अन्े इकम तन के हेतन कलक्रीम पत्न हेम प्रस्तार दिगट मोहम गण नमूत मेहमत लमय इन बव दन्ना अय अंतिम मुहते उत्साह अतारी अंतिम गेम गा अंतिम मस तुनवेन कोट अप्लाइड हेट गण इकन होंदाय पीओ पनास गण फिजिस हतलिस गण केमिस्ट्री तीस गण नमुत अंतिम मस तुन गेम में कतारी तो वेड गल अंतिम ए देखाय बी एक दिनेश लखमाल दिबरो जाति का पास पेरादन विश्वविद्यालय पश्चिम इंजीनियरिंग अहून मेहमाय मे मुन प्रस्तार गत्तत अंतिम केलवर ओक्कोगे मेकाय ने अरे ඉතින් තමන් මේ මොකක් හරි එකක් ගන්න උත්සාහ කරන්න උත්සාහය අතාරින්න එපා මේ අන්තිම මාස ටිකේවත්. හරි ඒ තුනක් ගන්න බැරුණත් කමක් නැහැ. අද ඉන්නේ කොන මට්ටමේද? අන්තිම මාස තුනේ හරි මේක ප්‍රස්තාරය ඉහළට ගන්න උත්සාහ කරන්න. ගේම් එක අතාරින්න එපා. ඒකට මේ විභාගේ කල්යන්න ඕන කී පතපත ඉන්න එපා. තව මාස තුනක් තියෙනවා. හරි ඒ හින්දා මේ ටිකෙත් ගේම් එක අතාරින්නද වැඩ කරන්න කියන එක තමයි කියන්නේ.